एक बसंत जग एक रात्रि एक අදමගේ ජීවිතයේ බොහොම විශේෂ දවසක් මම කියන්න හේතුව තමයි මෙච්චර කාලයක් මම මාධ්‍ය හමුවේ ඉන්නකොට එහෙම නැත්නම් මම මාධ්‍ය හමුවේ නිරාවරණය වෙනකොට එහෙම නැත්නම් සමාජයට යනකොට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මගේ මාධ්‍ය මිතුරන් මිතුරියන් හැමෝම අහපු අන්තිම ප්‍රශ්නයක් තියෙනවා මගේ හැම සාකච්ඡාවකදීම ඒකට මම බොහොම කෙටි උත්තර දීපු කාලයක් තිබුණා මම හැමතැනකදීම හැබැයි සඳහන් කළා තියෙනවා මම කවදා හරි දවසක ඔයගොල්ලන්ට මේ කතාව කියනවා කියලා. ඉතින් අද තමයි මේ විශේෂිත වූ දවස. අද තමයි මගේ ඉතිහාසයේ එහෙම ලස්සනම එහෙම නැත්තම් මම මෙතෙක් කාලයක් නොකියන් හිටපු ඒ ලස්සනම ආදරණීය කතාව මාධ්‍ය හැමෝම කියන්න සූදානම් වෙන දවස. එක හුස්මක් වත් ගන්න දෙයිද නැති තරමට දෙනුනා විතරක් මතකයි මට මතකයි එක්තරා දවසක් ඒ කියන්නේ මම රංගන ශිල්පියෙකු හැටියට මට මගේ කාර්යයන් කරගෙන යද්දී ගොඩක් දුරට මම කරේ ටෙලිනාට්‍ය රංගනය එහෙම නැත්නම් රංගනය කියන විෂය නමුත් එක්තරා දවසකදී මට දුරකථන ඇමතුමක් එනවා ඉන්දික මල්ලවආරච්චි කියන අපගේ සහෝදර කැමරා ශිල්පියාගෙන් ඔහුමට ආරාධනා කරනවා සුචුවේ ප්‍රසන්න ආරච්චිගේ පොතක් සඳහා ඡායාරූපයක් ගන්නට එන්නට කියලා. මට තාමත් මතක ඒ දවසේදී මට හමු වෙනා මගේ ජීවිතයේ මම අද විශ්වාස කරන විදිහට මම සංසාරේ හොයපු කෙනා. අදලු බඳ ඉව කරනා පෙර සසරක සුපුරුදු සුන්ද ඒ ඔබේ නොවේද එන පැත්ත මටත් ඉන්දිකාය තමයි කෝල් කරේ 2005 අටවෙනි මාසේ අටවෙනිදා ඉන්දිකාය මං ගොඩ කාලයක් ඉඳන් අඳුරන අය පෞල හිතවතෙක් ඉතින් එයා කිව්වා එන්න කියලා ෆොටෝ ෂූට් එකට මම පොඩ්ඩක් පාසල යන කාලේ ආසාවට කරා ෆොටෝ ෂූට්ස් එහෙම බ්‍රයිඩල්ස් එහෙම කරලා තියෙනවා ඉතින් ඉන්දිකාය කිව්ව නිසා බෑ කියන්න බැරි නිසා ගියේ කොහොමරි එයා ඒගොල්ලෝ කිව්වා මේ දානංජය කියලා ඇක්ටර් කෙනෙක් එනවා කියලා ඉතින් මම ඒ දවස්වල නම් දන්නේ නැහැ දැකලා තිබුණෙත් නැහැ කිසිම දෙයක් කොහොමරි ඉතින් ෆොටෝ ෂූට් එක දවසේ හම්බුණා කතා කරා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඒත් හරිම ලැජ්ජයි ඔව් එදා අපි බොහොම මේ ලස්සන බොහොම ආදරණීය ෆොටෝ ෂූට් එකක් කළා ඔයාට මතකද ඒකත් ෆස්ට් ෆොටෝග්‍රාෆ් එක අපේ ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැති ෆොටෝග්‍රාෆ් එකක් ෆොටෝස් ගොඩක් ගත්තා නමුත් එක ෆොටෝ එකක් තියෙනවා ඒ ෆොටෝ එක දිහා අදරත් බලනකොට මට පර්සනලි දැනෙනවා මේ ඡායාරූපයේ ගොඩාක් ලොකු තේරුමක් තියෙනවා කියලා ඔව් ඒක හරිම මෙමරබල් ෆොටෝග්‍රාෆ් එකක් අපේ ලයිෆ් එකේ ඉස්සරහටත් මරණ කම තියාගන්නනේ ෆොටෝ එකක් ඉතින් හැමෝටම තියෙනවන් තමුන්ගේ හිතේ මැවිලා ඉන්න කෙනෙක් ඉන්නවා ජීවිතේ. ඉතින් මටත් මෙයා මුලින්ම දැකපු වෙලාවෙත් ලොකු මීට කලින් දැකලා තියෙන පුරුද්දක් තිබුණා. ඔබේ සිතැඟි වලට මුසුවනු පිණිස මගේ හැඟුමක් තියන්නද කිවිසනු පිණිස ඉස්සෙල්ලා මහපු දේ මට හොඳට මතකයි මේ අපි ගඟක් ළඟ තමයි ෂූට් කරේ එයා මගෙන් ඇහුවා මේ පීනන්න පුළුවන්ද කියලා මම කිව්වා මට බෑ කියලා ඉතින් කිව්වා බය වෙන්න එපා මට පුළුවන් ඕන කෙනෙක්ව බේරගන්න කියලා ඇයි ඒ කියන්නේ ඇයි හරිම මේ ක්‍රියාශීලී කෙනෙක් හරිම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක් ඒ හේතුව නිසාම තමයි මම යද්දී මට හිතුණා ඇත්ත එක්ක කතා කරන්න ඕනේ කියලා තාත් එයාකට මම ඇගෙන් දොරගතනේ නම්බෙක ඉල්ලුවා එතකොට ඇලන් ඔයාට මතක තිබ්බේ නෑ ඔයාගේ නම්බෙක මතකද නෑ ඒක ඒ කාලේ ගොඩක් මොබයිල්ස් ගොඩක් අඩුවෙන්නේ නෑ අවුරුදු 8කට විතර කලින් මොබයිල් ෆෝන්ස් ආපුම කාලේ ඒ කියන්නේ හොඳේම ආපු කාලේ කොහමද යාට ඔයාගේ නම්බෙක මතක නෑ මට හම්බුනේ ගොඩක් මොබයිල් ෆෝන් එකක් මම ඒ ලෙවල් කරන කාලේ මට අම්මිලා දුන්නේ නෑ ඊට කලින් ඒත් නම්බර් එක ඉගත්ත විතරයි වගේ ඔයාට දුන්නේ මුලින්ම
අප මෙහෙම කතා කරගෙන යද්දී හරියටම අවුරුදු 8කට පස්සේ ඒ දවස උදාවන දවසට අපි වෙන දෙයක් plan කළා. ඒ තමයි අපි හිතාගෙන හිටියා හරියටම අවුරුදු 8 වෙනකොට අපි විවාහ වීමට ගිවිස ගන්නවා කියලා. ඒ නිසාම අර මං කිව්ව දවස අර විශේෂිත දවස 2005 8/8 ඉඳලා අවුරුදු 8කට පස්සේ 2013 8/8 අපි කොළඹ Mount Lavinia Hotel එකේදී අපේ නෑදෑයන් පමණක් ඉන්න අවස්ථාවකදී වෙනේ උත්සවයකදී අපි විවාහ වීමට ගිවිස ගන්නවා අපේ එන්ගේජ්මන්ට් එක සිද්ධ වෙනවා අගෝස්තු 8 වෙනිදා. ගැල්ලම එක්කම සිහිනයක් මන් දන්නවා පුංචි කාලේ දම තියෙන සිහිනයක් මගේ සිහිනෙත් කියන්නේ ගොඩක් සැබෑ වුණේ මේ ඔක්කොගෙම උදව් වලින් ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ වෙඩින් එක දවස ලස්සනට කරගන්න ලැබෙයි කියලා හැමදේම ලස්සනට වෙලා බොහොම අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම ඇත්තටම මීට අවුරුදු 8කට කලින් ඇයව හම් වෙනකොට මෙහෙම දේවල් අපි හිතලවත් තිබුණේ නැහැ. ඔව් හිතපු නැති ගොඩාක් දේවල් ජීවිතේ එකතු කර ආශාසිනේ මගේ ජීවිතේ. හැමදාම කවුරු හරි මගෙන් අහද්දි ආදරය ගැන මට මතක් වෙන මේ ලොකුම කෙනා තමයි මේ කර්ලියට එන්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිට උදව් කරන හැම දිනාටම. ඒ වගේම හිරු ටීවී හරහා අපිත් එක්ක එකතු වෙන ප්‍රේක්ෂකයෝ මම දන්නවා අනිවාර්යයෙන් මේගොල්ලෝ මට ආශිර්වාද කරනවා කියලා. සාශිනී කෝල් කරලා මගේ විස්තර අහලා කපිටෙන් කතා කරනකොට කිව්වේ නැහැ කාගේද වෙඩින් එක කියලා. හැබැයි සෙලිබ්‍රිටි වෙඩින් එකක් කියලා පොඩ්ඩක් කිව්වා කියලා ටික වෙලා කතා කරලා පස්සේ තමයි කිව්වේ මේක ධනංජයගේ වෙඩින් එක. එයා තමයි බඳින්න ඉන්නේ. සාශිනී ධනංජය මාව හම්බෙන්න ඇවිල්ලා අපි පළමු සාකච්ඡාවේදී ඒගොල්ලොන්ගේ අදහස් ඒගොල්ලොන්ගේ දවස කොහොම වගේද සිහින මවන්න කියලා ඒව අපි ඩිස්කස් කරා. මගේ බ්‍රයිඩල් එක මගේ ඩිසයින් එක කරේ චරිත් විජේසේකර. ඉතින් එයා ළඟට ගිහිල්ලා මං කිව්වා මෙහෙම තමයි මම කැමති අඳින ඉන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් හැටියට. ඒ වුණාට මං කැමති නෑ ට්‍රැඩිෂනල් කියන්නේ නෝමල් සාරීස් වගේ අඳින්න. ඉතින් එයාත් එක්ක කතා කරලා එයා ඩිසයින් කරා මං කියනකොටම එයා මගේ හිතේ තිබ්බ ඩිසයින් එක ඇඳලා ඉවරයි. අලුත්ම ඩිසයින් එකක් සාරි එකක් වර්ක් දාපු. මට මුලින්ම ශාසිනී හම්බුනේ දැන්ට අවුරුදු 7කට වැඩි කාලයක් තිස්සේ. ඊට පස්සේ අපි දිගටම මේකප් කිරීම සඳහා මාවත ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරලා තිබ්බා එන්ගේජ්මන්ට් එක මලවා කරගන්න. එදා මං ඒක හොඳටම කරලා දුන්නා ඇත්තටම. එදා ඒගොල්ලෝ තීරණය කරලා තිබ්බා වෙඩින් එකත් මට බාර දෙනවා කියන එක. සේ ධනංජයයි ශෂිනී මාව හම්බෙන්න සැලුන් එකට ආවා. එතකොට ඒගොල්ලෝ තීරණය කළ තිබ්බ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා මේ චරිත් විජේසිංහව. එතන මට ඒකේ ෆොටෝ එකක් යනවා පෙන්වුවා. එතන ලස්සන කරලා තිබ්බ එකේ මට නිර්මාණයේ හොඳ නිර්මාණයක් කරලා තිබ්බ චරිත් ඇත්තටම. ඊට පස්සේ මේ අද දවසේදී චරිත් කරලා දුන්න නිර්මාණයේ ඇත්තටම මට මේකප් කිරීම සඳහාත් ඒ ලස්සන කිරීම සඳහාත් ඒක ලීසි වුණා ඇත්තටම. සශින්ට ගොඩක් ගැලපෙන්නේ ලයිට් මේකප් එකක් කියන එකත් මම තීරණය කළා තිබ්බා ධනංජය තීරණය කළා තිබ්බා ඇත්තටම. ඒ හින්දා අපි තීරණය කරා ලයිට් මේකප් එකක් අයි මේකප් එක හෙවි කරන්නත් ලිප්ස්ටික් ලයිට් කරන්නත් ඇත්තටම. ශෂිනී මායි ධනංජය එක දවසක් හමුවලා අපි හර්ෂර් කීපයක් කරලා බැලුවා. ඒන් තීරණය කර අපි ශෂිනීට මොකද්ද හරියන හෙයාර් ස්ටයිල් එක කියන එකත් ධනංජය ගොඩක් කැමති වුණා ශෂිනීට මේ ප්‍රින්ච් එකක්
වගේ හැස්ටල් එකක් ප්‍රින්ච් එකක් දාලා හැස්ටල් එකක් කරන්න ඇත්තටම ඒ වගේම රයිස් මේට්ලටත් ප්‍රින්ච් එකක් පාවිච්චි කරා කර්ලින් ටෝන් එක පාවිච්චි කරලා අපි කර්ල් සෙට් කරා ඒගොල්ලන්ටත් ඇත්තටම ඒක ඇඳු නිර්මාණය කරලා තිබ්බේ චරිත් විජේසිංහ ඇත්තටම මැජෙන්ට කලේක ලස්සන කලේක තෝරලා තිබ්බේ ඇත්තටම අද දවසේදී ශෂිනි ලස්සන බ්‍රයිඩ් ගිනෙක් කරන්න මට හැකියාව ලැබුණ ඇත්තටම ඒ කරපු දෙයට ධනංජයත් ශෂිනිත් ගොඩාක් සතුටු වුණා ඇත්තටම මේ සිද්ධියට ඒ වගේම රයිස් මේට්ලට් ඒ වගේම ලස්සනම අන්දම් ලැබුණ ඇත්තටම විශේෂී වෙඩින් ෆන්ක්ෂන් එකක කාර්යයක් සිදු වන අතරතුරදී ඇත්තටම කියන්න ඕන ධනංජයත් ධනංජයගේ බෙස්වන්ලා සුරාජ් මහපා ඒ වගේම පුබුදු චතුරංග මේ සියලු දෙනාම වෙඩින් ෆන්ක්ෂන් එකට සූදානම් කිරීමෙන් අනතුරුව තමයි අපි මේ හිරු මංගලම් වැඩසටහන සමග එක්වන්නේ. ඇත්තටම මේ අවස්ථාවේදී අප ඔබ සමග එක්වන්නේ ඉතාමත් කාර්ය බහුලක් මොහොතක් පසු කරමින් පසුවයි ධනංජය සිරිවර්ධන අපේ ශ්‍රී ලාංකීය තරුණ හදවත් ආදරෙන් වැළඳගත් අපේ රංගන ශිල්පියෙක්. ඒ වගේම කියන්න ඕන ධනංජයගේ වෙඩින් ෆන්ක්ෂන් එකට ඔහු තෝරාගෙන තිබෙනවා සුරාජ් මහපා, පුබුදු චතුරංග වැනි ජනප්‍රිය නළුවන් ඔවුන්ගේ බෙස්මල්ල වශයෙන්. ඇත්තටම සුරාජ් මහපත් පුබුදු චතුරංගත් බෙස්මල්ල වශයෙන්ුත් ඒ වගේම ධනංජයත් ඔවුන්ගේ ෆුල් සූට්ස් සියල්ල නිර්මාණය කරගත්තේ ග්‍රූම් ස්ටෝරි ආයතනයේ මා සාරහා. ඉතින් එතෙන්දි කියන්න ඕන අපි ඇත්තටම ග්‍රූමින් කන්සෙප්ට් එකෙනුත් මොවුන්ගේ තියෙන මේ පෞර්ෂය වඩාත් වැඩි දියුණු කරලා ෆුල් සූට්ස් වල කලර්ස් වලට මැච් වෙන ආකාරයට ධනංජයගේ බෙස්මන්ස් ලගෙත් ස්කින් ටෝන් එක මේකප් වලින් මැච් කරා. ඒ වගේම කියන්න ඕන ධනංජයගේ බෙස්මන්ස් ලගෙත් හෙයාර් ස්ටයිල් එකත් සූට්ස් වල ෆැෂන් එකට මැච් වෙන ආකාරයට අපි ඔහුට ක්‍රීට් කරා. ගෘම්ගෙත් බෙස්මන්ස් ලගෙත් ෆුල් සූට්ස් පිළිබඳව මං ඔවුන්ට පූර්ණ අවබෝධයක් ලබා දුන්නේ අපේ දෙවන හමුවීමේදී. ඉතින් දෙහිවල ග්‍රූම් ස්ටෝරි ආයතනයේදී තමයි අපි දෙවන හමුවීමත් සිදු කළේ. ඇත්තටම කියන්න ඕන මම පළමු දිනේ දැනුවත් කළ ආකාරයටම ධනංජයත් ශෂිනි ඔවුන්ගෙන් මට ලබා දිය යුතු සහයෝගය මනාව ලබා දුන්නා. ඔවුන්ගේ බ්‍රයිඩල් ටීම් එකේ බ්‍රයිඩල් කලර්ස් ඒ වගේම බ්‍රයිට් මේට්ස් ලගේ කලර්ස් බ්‍රයිඩල් ටීම් එක මොන ආකාරයකටද මේ ෆැෂන් කන්සෙප්ට් එක නිර්මාණය වෙලා තියෙන්නේ කියන පිළිබඳව මාව හොඳින් දැනුවත් කරා. ඇත්තටම එහිදී මට අවශ්‍ය වුණා මේ ටිකක් අර ෆැන්සි කලර්ස් යොදාගත්තට බ්‍රයිට් මේට්ස්ලට ටිකක් ජෙන්ටල්මන් ක්ලෝතිං වලදී ඇත්තටම අපි ග්‍රූම් ස්ටෝරි ස්ටෑන්ඩර්ඩ් එකට වෙඩින් එකක් කරනකොට මේ ටිකක් සෙල්ෆ් කලර්ස් වැඩිපුර යොදා ගන්නවා. මොකද ෆැන්සි කලර්ස් කියන්නේ අපි වැඩිපුර භාවිතා කරන්න අරකයි ජෙන්ට්ස්ලට. ඉතින් මට අවශ්‍ය වුණා මේ මැසේජ් එක ඔවුන්ට හරියාකාරව පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඔවුන් ඒ හොඳින්ම පිළිගත්තා. ඇත්තටම මෙහිදී බ්‍රයිට් මැච් වෙන ආකාරයට අපි සිල්වර් ටීම් එකට තමයි මේ සියලුම දේවල් ප්ලෑන් කරේ. ධනංජයට යොදාගත්තේ සිල්වර් කලර් ෆුල් සූට් එකක්. බ්ලැක් ඇන් වයිට් වලින් අපි ඇක්සරිස් මැච් කරා. ඒ වගේම කියන්න ඕන බ්‍රයිට් මේට්ස් ලගේ ෆැන්සි කලයකට මැච් වෙන්න අපි ටිකක් ඩාර්ක් ග්‍රේස් වලින් තමයි බෙස්මන්ස් ලගේ ෆුල් සූට්ස් නිර්මාණය කරේ. මොකද එහිදිත් මං බලාපොරොත්තු වුණා ටිකක් අර ෂයිනි ෆැබ්‍රික්ස් වලින් ඔවුන්ගේ ඉනර් කම්බිනේෂන් එක ටිකක් කලර්ෆුල් කරන්න. මොකද සුරාජ් පුබුදු කියන්නේ ජනප්‍රිය තලයේ නළුවන්. ඔවුන්ටත් ලොකු ආකර්ෂණයක් හිමි වෙනවා. ඉතින් ෆයිනලි මං මගේ කොස්ටියුම් ප්ලෑන් එක ඔවුන්ට ඉදිරිපත් කළා. ඔවුන් දැනුවත් කළා. ඔවුන්ට හරියාකාර අදහසක් ලබා දුන්නා. ඒ වගේම තමයි අපි මේ සියලුම දේවල් ප්ලෑන් කළා ඉවර වෙලා ෆස්ට් ට්‍රයල් වලදී කියන්න ඕන ෆස්ට් ෆිටෝන්ස් වලදී බෙස්මන්ස්ලත් ධනංජයත් සියලු දෙනාම සහභාගි වෙලා අපේ ට්‍රයල්ස් අපි ලබා ගත්තා. එතකොට මං කියන්න ඕන ඇත්තටම ඔවුන් දෙන්නා සතුටින් ඉපිල ගියා ධනංජයත් ශෂිනිත්. මොකද ශෂිනිත් පවසා සිටියා මට ධනංජයගේ වෝඩ්රෝබ් එකේ කොතරම් ෆුල් සූට්ස් තිබුණත් මොකද ඔහුත්
ජනප්‍රිය නළුවෙක් නිසා විවිධ ඉසව්වලට ඉවෙන්ට්ස් වලට සහභාගි වෙලා තියෙනවා. නමුත් මාල් මේ වගේ ෆුල් සූට්ස් වලින් මං ධනංජයව ඉන්නවා කවදාවත් දැකලා නැහැ කියලා. ඉතින් ඇත්තටම සචින්ටත් අවශ්‍ය වෙලා තිබ්බේ ඒ දේ තමයි. නමුත් ධනංජය එහිදීත් කියා සිටියා සෙකන්ඩ් ට්‍රයල් එකක් අපිට අවශ්‍ය නැහැ මාල් කියලා. නමුත් අපේ ග්‍රූම් ස්ටෝරි ස්ටෑන්ඩඩ් එකට අපි ට්‍රයල්ස් දෙකක් බැරිය යුතුයි. ඉතින් ඔවුන් මගේ වචනයට එකඟ වෙලා අපේ මේ ෆුල් සූට් සියල්ල නිර්මාණය කළ පසු අපි සෙකන්ඩ් ට්‍රයල් එකකුත් යොදා ගත්තා. එහිදී මට අවශ්‍ය වුණේ අද මේ ෆන්ක්ෂන් එකේදී තව පැහැකිහිපයකින් ඔවුන් අත්දකින දේ ඔවුන්ට හරියාකාරව වටහල දීලා කම්ප්ලීට් ඩ්‍රූම් කෙනෙක් විදිහට කොහොමද තමුන් ෆයිනල් ඩේ එකට තමුන්ගේ ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන්න කියන එක පිළිබඳව ඔවුන්ට පූර්ණ අවබෝධයක් ලබා දෙන්න. දන්නවා ධනංජය සිරිවර්ධන කියන්නේ ඇත්තටම ජනප්‍රිය චරිතයක්. ඉතින් ඔහුගේ වෙඩින් එක තව සුළු මොහොතකින් පටන් ගන්නවා. ඉතින් අපි චමත්කාර ෆෝරා ආයතන විදිහට ඔහුගේ විවාහ මංගල්‍ය අලුත්ම විදිහකට නිර්මාණය කරලා තිබුණා. ඉතින් ධනංජය සිරිවර්ධන චමත්කාර ෆෝරා ආයතනයට පැමිණෙන එක් හේතුවක් තමයි ඇගේ වෙඩින් එක අලුත් ආකාරයකට නිර්මාණය කරගන්න. ඉතින් අපි ඔහුට අලුත්ම ඩිසයින් එකක් මෙතනදී කරා. අපි ධනංජය සිරිවර්ධනගේ වෙඩින් හෝල් එක ගත්තොත් ටිකක් උස වෙඩින් හෝල් එකක්. ඉතින් මෙතනදී අපි එන්ට්‍රන්ස් එක, ටේබල් ඩෙකරේෂන් එක, පෝරුව, සෙටි බෑග් එක, මේ හැම දෙයක්ම කොහොමද නිර්මාණය කරන්න කියන එක ඔහුත් එක්ක කතා බහ කරලා ඔහුගේ අදහසක් තිබුණා. ඒ අදහසට අපි ඩිසයින් කරා. ඉතින් මෙතනදී එන්ට්‍රන්ස් එක ගත්තත් අපි සාමාන්‍ය වෙනස් ආකාරයට අපි කැටයම් පිලර්ස් වගේ යොදාගෙන එතනට මොරක්කන් ලෑම්ප් වගේ තීම් එකක් යොදාගෙන ඒවට කැනල්ස් යොදාගෙන තමයි නිර්මාණය කරන්නේ. ඉතින් ටේබල් ඩෙකරේෂන් එක ගත්තත් ටේබල් ඩෙකරේෂන් එක අපි එකම විදිහකට ගියේ නෑ. අපි ටේබල් ඩෙකරේෂන් එක සම්පූර්ණ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් ටයිගර් ලිලි, ක්‍රිෂාන්තිමම්ස්, ජයබරාස්, රෝසස් ඒ වගේ ෆ්ලවර්ස් දැන් බේබි ස්පේත් ඒ වගේ ෆ්ලවර්ස් යොදාගෙන ඒකට ඕකිඩ් හැංග් වෙන්න දාලා ඉතින් ඒ වගේ ටිකක් ටේබල් ඩෙකරේෂන් උත් අපි එකක් කර එකක් වෙනස් ආකාරයක නිර්මාණය කරා. මොකද ඔහුගේ ආසාවක් තිබුණා ගොඩක් කැනල්ස් වලට ධනංජය සිරිවර්ධන ගොඩක් කැමති. ඉතින් අපි ඒක නිසාම යට කැනල්ස් යොදාගෙන ටේබල් ඩෙකරේෂන් එක අලංකාරවත් වෙන ආකාරයට නිර්මාණය කරා. ඉතින් මේකෙදි සෙටි බෑග් එක ගත්තොත් ඉතාම සුවිශේෂී වූ සෙටි බෑග් එකක් තමයි ඔහුගේ අපි නිර්මාණය කරලා තින්. මං හිතන්නේ ලංකාවේ මෙතෙක් කල් ඔබ නොදකපු සෙටි බෑග් එකක් තමයි මේ අපිට පිටුපසින් නිර්මාණය වෙමින් පවතින්නේ. ඉතින් ඔබට දකින්න පුළුවන් මේ සෙටි බෑග් එකේ මොන ආකාරයකද අවසානයේදී තිබෙන්නේ කියලා. ඉතින් මේක ෆොටෝ ෆ්‍රේම් එකක් ආකාරයට අපි සම්පූර්ණ මැද කොටස මල් යොදාගෙන ෆොටෝ ෆ්‍රේම් එකක් ආකාරයට තමයි සෙටි බෑග් එකේ තීම් එකක් ගත්තේ. ඉතින් මේක අපි ලංකාවේ නොදකපු තීම් එකක්. ඉතින් ධනංජය සිරිවර්ධනට අපි අලුත්ම දෙයක් කරා කියන එක අපිට මෙතනදී පෙන්වන්න පුළුවන්. ඒ වගේම අපි ඒකට මැච් කරලා පෝරුවක් නිර්මාණය කරා. ඉතින් අපි පෝරුවටත් සෙටි බෑග් එකට මැච් වෙන ආකාරයට කැටයම් යොදාගෙන අපි ෆ්ලවර්ස් උනත් හැම ගොඩක් යොදාගත්තනේ. අපි ටයිගර් ලිලි, ජයබරාස් ඒ වගේ ෆ්ලවර්ස් තමයි මේ මුළු වෙඩින් එක පුරාම. ඉතින් ඔබට දකින්න පුළුවන් මේ වෙඩින් එකේ තිබෙන හැම අංගයක්ම ටේබල් ඩෙකරේෂන් එක, එන්ට්‍රන්ස් එක, ඔයිල් ලෑම්ප් එක, පෝරුව, සෙටි බෑග් මේ හැම දෙයක්ම ඉතාමත් අලංකාරයෙන් අපි ගලපලා තියෙනවා. ඉතින් මේක ඔබ දකින වෙඩින් වලින් සුවිශේෂී වෙඩින් නෑ. මොකද ඔයිල් ලෑම්ප් එක වුණත් අපි ඔහුට අලුතෙන් නිර්මාණය කරා. ඉතින් මේ හෝල් එකේ අපි වර්ණයන් කිසි දෙයක් යොදාගෙන නෑ. සම්පූර්ණ සුදු වර්ණය යොදාගෙන තියෙනවා. ලයිටින් වලින් වුණත් අපි ඉස්මතු කරන්නේ සුදු වර්ණය. ඉතින් මම දකිනවා ඇත්තටම මේකට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගොඩක් යොදාගෙන තියෙනවා වෙඩින් එකට. ඉතින් ඉතාමත් අලංකාරවත් වෙඩින් එකක් බවට පත් වෙයි ධනංජය සිරිවර්ධන වෙඩින් එක ඔබ රැඳී සිටින්න.
දැන් මේක සාමාන්‍ය වෙඩින් එකක් වගේ නෙවෙයි මොකද සෙලිබ්‍රිටි වෙඩින් එකක් මීඩියා එක ගොඩක් ඉන්වෝල් වෙනවා ඒකින්ද අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා අපි ඒක හරි හොඳට අයිට්නරි එක කරලා ලස්සන්ට එක ප්ලෑන් කරලා තියෙනවා අපි ෆුල් වෙඩින් එකේ වෝක් ත්‍රූ එකක් කරනවා මේ වෙඩින් එකට ඉස්සෙල්ලා එතකොට පවුලේ කට්ටියත් එක්ක කපල් එකත් එක්ක බ්‍රයිඩල් පාර්ටි එකත් එක්ක එතකොට ඒගොල්ලෝ දන්නවා එදාට කොහොමද වෙන්න ඕනේ ෆ්ලෝ ප්ලෑන් එකේ ඔක්කොම අපි බලලා ඒව සැලසුම් කරලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ අපිට ඕන සපෝට් එක දීලා මැජිකල් මොමන්ට්ස් ආයතනයත් එක්ක එකතු වෙලා මේගොල්ලෝගේ වෙඩින් එක ලස්සනට කරන්න අපිට උදව් වෙයි කියලා ධනංජය මුලින්ම හම්බුනේ ධනංජයගේ අයියගේ වෙඩින් එක මදුමාද වෙඩින් එක මදුමාද වෙඩින් එකේ මම කේක් ස්ට්‍රක්චර් එක නිර්මාණය කළා ඒ ආකාරයෙන් තමයි ධනංජය මාව එයාගේ අයියත් එක්ක ගෙදරට හොයාගෙන ආවේ ඒ අවස්ථාවේ අපි පොඩි පොඩි කතා පිටිසන්දරයක යෙදුනා එදිලා තමයි කේක් නිර්මාණය කරන්න කොහොමද කියලා තීරණය මත තමයි එයාගේ කේක් එක නිර්මාණය වුණේ ඒ නිර්මාණය වෙනකොට ධනංජයගෙත් අදහස් ගොඩක් තිබ්බා මොකද එයාත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි ඒනට අදහස් ගොඩක් තිබ්බා අපි ක්‍රිස්ටල් කියන නිර්මාණයට යන් කියලා. එතකොට මං කිව්වා ඔව් ක්‍රිස්ටල් එක නිර්මාණේ එයාගේ එයා පික්චර්ස් වගේක් මට පෙන්නුවා මේ වගේ දිගියොත් ආසයි කියලා. ඉතින් ඒ මත තමයි මං කියන්නේ සියලුම කේක් එකේ නිර්මාණය සිද්ධ වුණේ. තට්ටු ප්‍රමාණයක් තට්ටු කේක් එකේ තට්ටු ප්‍රමාණයක් කිව්වා එයා මේ වගේ ප්‍රමාණයක් තිබුණොත් හොඳයි කියලා. මං ඊට ප්‍රමාණයක් වැඩි කළා මං හිතන්නේ තට්ටු ප්‍රමාණයකට වැඩි කරලා කේක් එකේ ක්‍රිස්ටල් වලින් තමයි කේකේ නිර්මාණය වුණේ ඊට පස්සේ ඒකට මට පොණ්ඩන් කරන්න සිද්ධ වුණා ලොකු ඩමි ප්‍රමාණයක් ඒ ඩමි ප්‍රමාණය පොණ්ඩන් කළා දවස් මතන් 12ක් 13ක් විතර වගේ ඒ කාලයක් ගියා ඒක ඒ ගිහිල්ලා තමයි ඒ කේකේ මූලික පතරම ගහ ගන්න පුළුවන් වුණේ ඒ වරින් වර පොද ධනංජය මට මාව මොන ගහන්න ආවා ඒ කේකේ මුල් අවධිය ෆයිනල් වෙනකම් එයා බැලුවා කේකේ දිහා එයා ගොඩක් සතුටු වුණා වෙන මං කේකේ නිර්මාණය කළ තිබිච්ච ආකාරයේ මම හිතන්නේ කේකේ ගොඩක් පාවිච්චි කළා එයාගේ ටීම් එක මේ වයිට් තම වයිට් ඇන් සිල්වර් කියන ටීම් එකට එයා ගිහිල්ලා තිබ්බේ ඒකේ එයා මල් කලම නිර්මාණය කරගන්න වගේ රෝස කියලා මම කියන්නේ ඒකනේ අපි ගොඩාක් වෙලාවට රෝස තමයි අයිසින් මල් සඳහා යොදාගත්තේ රෝස මල් යොදාගත්තා මල් කීපයක් යොදාගත්තා ඒකට වර්ණේ සුදුම තම වර්ණය යොදාගත්තේ සුදු සහ සිල්වර් කියන වර්ගයෙන් ඉතින් මම හිතන්නේ කේක් එක මම හිතන විදිහට එයා සතුරු වෙන ආකාරයට මම මුළු කේක් එක නිර්මාණය කළා
ඇත්තම ධනංජය ආටිස් කෙනෙක් ඉතින් එතනදී අපිට ලොකු චැලෙන්ජයක් වුණා ධනංජයගේ වෙඩින් එක කරන එක. ඉතින් එතනදී අපි ප්‍රී ඩිස්කෂන්ස් වගේක් තිබ්බා ධනංජයත් එක්ක එයාගේ වෙඩින් එක සහ ප්‍රී ෂූට් එක අපි කොහොමද ප්ලෑන් කරන්න කියලා. ඉතින් එතනදී අපි ප්‍රී ෂූට් එක අපි එහෙම සෙග්මන්ට් එකක විදිහට තමයි ඇත්තම අපි ප්ලෑන් කරේ. ඉතින් එතනදී අපි ඩිස්කෂන් අපි කීප ආරම්භ කරා ධනංජයත් එක්ක අපි මේ කොහොමද කරන්නේ, ඊට පස්සේ අපි මේකට භාවිතා කරන මියුසික් ට්‍රැක් එක මොකද්ද, ඒ ට්‍රැක් එකත් එක්ක අපි කොහොමද විෂුවල් මේකට සම්බන්ධ කරන්නේ, ඒ වගේ දේවල් එක. ඉතින් එතනදී ඇත්තම මේකේ අපිට ප්‍රී ෂූට් එකේ ලොකු අභියෝගයක් වුණා මේ ට්‍රැක්ස් දෙකක් ධනංජයරෝණ එකක් සිංගල් ට්‍රැක් එකක්. ඉතින් මේ සිංගල් ට්‍රැක් එකෙන් ඉංග්ලිෂ් ට්‍රැක් එකකට සින්දු අන්තිමේදී චේන්ජ් වෙනවා. ඉතින් එතනදී අපි ට්‍රැක්ස් එක හාමොනයිස් කරලා ඒ දෙක කොහොමද මික්ස් කරන්න කියලා අපිට ලොකු චැලෙන්ජ් එකක් තිබ්බ. ඉතින් එතනදී අපි හැම ෂොට් එකක්ම ප්ලෑන් කරා උදේ, කියන්නේ සිංහල සෝන් එකත් එක්ක ඉංග්ලිෂ් සෝන් එක මික්ස් වෙද්දී අපි කොහොමද මෝර්නින් ෂූට් එක සහ ඉවිනින් ෂූට් එක ප්ලෑන් කරන්න කියන එක. ඇත්තටම අපි මේකට ලොකු වෙහෙසක් දරුවා මේ ප්‍රී ෂූට් එක සඳහා. ඉතින් එතනදී ඇත්තටම අපි ප්‍රී ලොකේෂන් සිට එක ගියා. මේ අපිට ඇත්තටම මේ සින්දුවේ තියෙන විෂුවල් එක ගන්න පුළුවන් මොන වගේ ලොකේෂන්ද කියලා ප්ලෑන් කරන්න. ඉතින් එතනදී අපි ඒ ගත්ත ලොකේෂන් එක සිංහල සෝන් එකට උදේ කාලේ අපි ඒර්ලි ලයිට් එකත් එක්ක ඇත්තටම ඒ ෆීල් වෙන ෂොට්ස් ප්ලෑන් කරා. ඒකම දවල්හෙන් පස්සේ අපි හවස ගෝල් ෆෝට් එකේ අපි සමහර ෂොට්ස් පාවිච්චි කරා. ඇත්තටම අපි මෙතනදී ඇත්තටම අපේ ඒරියල් වීඩියෝස් පැත්තේ අපි ලොකු, ඒ කියන්නේ ඕඩියන්ස් එකට ගොඩක් ෆීල් වෙන ෂොට්ස් වලට අපි ගියා. ඒකම අපිට ලොකු රීෆ් එකක් තිබ්බා. රීෆ් එකේ ඇත්තටම ඒ තිබ්බ රෝ රීෆ් එකට අපි පියානෝ එකක් තියලා ඒකට ලොකු ජීවයක් දීලා ඇත්තටම ඒකේදී අපිට ඇත්තටම හිතාගන්න බැරි ෂොට්ස් වලට යන්න පුළුවන් වුණා අපේ ඒරියල් වීඩියෝස් එක. ඉතින් මේ හැම දෙයකම කම්බිනේෂන් එක විදිහට තමයි ඇත්තටම ප්‍රී ෂූට් එක ගොඩක්ම සාර්ථක වුණේ. ඇත්තටම අද අපි මේ වෙඩින් එකේ ඉන්නේ. ඉතින් අපි ඒක අද ඔඩියන්ස් එකට ප්ලේ කරා. ඉතින් එතනදී ඇත්තටම ඔඩියන්ස් එකෙන් ලැබුණු ඒ ප්‍රතිචාර අතිමහත්. අද දිනේ මට ගොඩක් සුවිශේෂ දවසක්. ඒ මොකද කිව්වොත් ධනංජයගේත් ශෂිනිගේත් වෙඩින් ඩේ එක අද. මොකද මෙවුන් දෙදෙනා මුලින්ම හමු වුණේ මගේ ෆොටෝ ෂූට් එකක් හරහා. ඉතින් ඒ අවස්ථාව කරගෙන ඔහුගේ මංගල දිනයේ ෆොටෝග්‍රාෆර් වශයෙන් මාව තෝරගෙන තියෙනවා. ඒක ගොඩක් මට සන්තෝෂකරණයක්. ඒකම අද දැන් මේ වෙනකොට උත්සවය පැවැත්වීම පවතිනවා. ගොඩක් කලාකාරෝ පැමිණලා තියෙනවා. ගොඩක් විශ්වවිශේෂ පුද්ගලයන්ුත් පැමිණලා තියෙනවා. ගොඩක් මේ වෙලාවේ කාර්යබහුල වෙලාවක්. මගේ ක්‍රූ එක ගොඩක් මේ වෙලාවේ වැඩ කරනවා. ෆොටෝ ෂූට් එක සඳහා ධනංජය ශෂිනිත් ගොඩක් අපිට ගොඩක් සහයෝගය දැක්වුවා. ඒක නිසා අපිට මේක සාර්ථකව නිම කරගන්න පුළුවන් වුණා. ධනංජයගේ ශෂිනිගේත් ඉතාම සුවිශේෂ දවසේ හොඳ ෆොටෝ ෂූට් එකක් කරලා ඔවුන්ට හොඳ අවුට්පුට් එකක් අද දිනේ මට කරන්න ලැබුණා කියලා මම හිතනවා. ධනංජයට ශෂිනිට සුබපතන්න. දැන් අපිත් එක්ක එකතුලා ඉන්නවා හිමාලි. ධනංජය මගේ බොහොම හිතවත් සහෝදර නළුවෙක්. මම හිතන්නේ අපි එකටමයි මේ ක්ෂේත්‍රයට එකතුනේ 2003 වර්ෂයේ හෝ 4 වර්ෂයේදී. එදා ඉඳන් මම හිතන්නේ වැඩිපුරම මම රංගන ඉදලා තියෙන නළුවන් අතරින් ධනංජය තමයි මම හිතන අංක එක. තවමත් හුත් එක මම හුඟක් නාට්‍ය ගණනාවක රඟපාලා තියෙනවා.
ඉතින් බොහොම හොඳ සහයෝගයෙන් වැඩ කරන නළුවෙක්, දක්ෂ නළුවෙක්. ඉතින් ඒ දක්ෂතා අතරින් ඔහු ඉතාමත් හොඳ තලයක ඉන්නවා. ඒ වගේම ඔහුත් ඔහුගේ අතගත් සචිනිටත් මම සුබ අනාගතයක් සහ සාර්ථක යුගයක් ප්‍රාර්ථනා කරනවා. හිරු ටීවී මංගලම් වැඩසටහනින් මම ඔවුන්ට සුබ පතනවා. හිරු ටීවී මංගලම් තුලින් අද අපි ඇවිල්ලා ඉන්නේ ධනංජයගේත් ශෂිනිගේත් මංගල උත්සවයට. මාතක දැන් ඉන්නව නුවන්. නුවන් මොකද හිතෙන්නේ අද දවස ගැන? ඌ ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ධනංජය කියන ඇත්තටම මගේ හොඳ යාළුවෙක්. මගෙත් එක්ක ටෙලිනාට්‍ය 3-4කම මගේ යාළුවාට යාළුවාගේ චරිතය රඟපෑවා ධනංජයත් එක්ක. ඉතින් ඇත්තටම මේ මොහොත ඉතින් මම අවස්ථාවක් කරගන්නවා හිරු ටීවී මංගලම් ප්‍රෝග්‍රෑම් එක තුලින් ඇත්තටම ධනංජයටත් ශෂිනිටත් සුභම සුභ යුග දෙවියකට ප්‍රාර්ථනා කරන්න. ධනංජයට ශෂිනිට සුභ පතන්න. දැන් අපිත් එක්ක එකතුලා ඉන්නවා අංජුලා රාජපක්ෂ. ඔහු මේ වෙලාවම අවස්ථාවක් කරගන්නවා ධනංජයට ශෂිනිට සුභ පතන්න. මොකද ධනා නම් මගේ යාළුවෙක්. මං ඇර හැමතිස්සම කියනවා යාට ලස්සන වයිෆ් කෙනෙක් හම්බෙලා ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ හිරු ටීවී මංගලම් මොහොතේ මාතේ දෙනට සුභම සුභ අනාගතයක්, හොඳ පෞ ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අලුතින් යුග දිවිය ආරම්භ සාරංගත් උමාලිත් දැන් ඉන්නවා මාත් එක්ක. ඔබ දෙදෙනාට මොකද හිතෙන්නේ අද දවස ගැන? ධනංජය කියන්නේ අපේ හොඳ සහෝදරයෙක්. ඉතින් හරි සන්තෝසයි. අද ඔහුගේ ජීවිතේ බොහොම සුවිශේෂී දවසක්. ඉතින් අපි දෙන්නටත් ආරාධනා කළා අපේ විවාහයෙන් පස්සේ මුලින්ම අපි සම්බන්ධ වුණු විවාහ උත්සවය. ඉතින් ඒ හින්දා අපි දෙන්නට මේ විවාහ උත්සවයත් ගොඩක් විශේෂයි. ඔව් මටත් කියන්න තියෙන එකම තමයි. ඉතින් අපි හිරු මංගලම් එක්ක එකතු වෙලා සුබ පතනවා මේ දෙන්නා. ධනංජයට ශෂිනිට සුභ පතන්න. දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අනුෂා දමයන්ති. ඔව් මම හිරු ටීවී මංගලම් තුලින් ධනංජයටයි ශෂිනිටයි සුභම සුභ මංගලම් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ළඟ යුග ජීවිතය ගොඩාක් සාර්ථක වෙන්න ඕනේ. අද අලුත් ජීවිතයක් පටන් ගන්න. ඒ ජීවිතේ සදාකාලිකව ආදරෙන් පිරෙන්න ඕනේ. හිරු ටීවී මංගලම් තුලින් මම ඊළඟ සුභ පතනවා. මාත් එක්ක දැන් ඉන්න තවත් කඩවසම් තරුවක්. හේමල් මොකද හිතෙන්නේ අද දවස ගැන? තරු වේනවනේ. බොහොම සන්තෝසයි. ඉතින් මම කැමති ධනාට ශෂීට දෙන්නටම ඒගොල්ලන්ගේ මංගල්‍යයට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න මංගලම් එක්ක. හිමාලි සිරිවර්ධනත් හිරු ටීවී මංගලම් තුලින් අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඇත්තටම ධනංජයටත් ශෂිනිටත් හිරු ටීවී මංගලම් එක්ක එකතු වෙලා සුබම සුබ යුග දිවියක්, හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාත් එක්ක දැගින තවත් ආදරණීය යුවලක්. අමිල මොකද හිතෙන්නේ අද දවස ගැන? ඇත්තටම බොහොම සතුටුයි. මොකද අපේ කාලේ රංගන ශිල්පියෙක්, ඒ වගේම එයාගේ බිරිඳ වුණෙත් මගේ බිරිඳගේ හොඳම යාළුවෙක්. ඉතින් ඔවුන් දෙදෙනාට ඇත්තටම සුබ පතනවා. ඉතින් මොකද දැන් අපේ ක්ලබ් එකට එයා දැනුයි එන්ට උනේ. ඉතින් දීර්ඝ කාලයක් බොහොම සුන්දරව යුග ජීවිතය ගත කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා දෙන්නට. ¿Y por qué será? No contestas rudo, no lo dudes más. Aunque en el futuro haya un muro enorme, yo no tengo miedo, quiero enamorarme. Hiru TV Mangalam Tulin, Dhananjaya Shashindraya Supapathanna, Dinakshi, Shalini Tapitake Gatula Inno. Hiru TV Mangalam Ekka Ekathu Vela. ධනංජයටයි ශෂිනිය අක්කිටයි දෙන්නටම ඉදිරි අනාගතයට සුබ පැතුම් එකතු කරනවා. ඔව් හිරු ටීවී මංගලම් එක එකතු වෙලා ඉතින් ධනංජයටයි ශෂිනිය අක්කටයි දෙන්නටම සුබ යුග දෙවියක් ප්‍රාර්ථනා කරනවා. මාත් එක්ක දැන් ඉන ජනප්‍රිය තාරකාවන් දෙදෙනෙක්. ඔබ දෙදෙනාට අද දවස ගැන මොකද හිතෙන්නේ? අද දවස ඉතාමත් විනෝදාත්මකයි. ඒ වගේම අපිත් හොඳට ඉතින්නේ එන්ජොයි කරා. ඒ වගේම හරිම සන්තෝසයි. මොකද ධනංජය අපේ හොඳ යාළුවෙක්. ඉතින් ධනංජයගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන දවසක්. එයා
ආදරය කරන ගෑනුන්ාමයත් එක්ක ශෂිත් එක්ක විවාහ වුණා. ඉතින් මමත් සුජානිත් අපි දෙන්නම එකතු වෙලා හිරු ටීවී මංගලම් හරහා ධනංජයට ශෂිදත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන්න කැමතියි. ජනනාත් වරකගොඩ. ජනනාත් අද දවස ගැන මොකද හිතෙන්නේ? අද සුභම සුභ දවසක් ධනංජයට සහ ශෂිනිට. හිරු ටීවී මංගලම් තුලින් මමත් ධනංජය සහ ශෂිනිට සුභ පන්තමයි අද ආවේ. අද දවස ගැන මට කියනවා නම් මගේ සහෘදයා මගේ ආදරවන්ත රංගන ශිල්පියා ධනජි සිල්වර්ධනගේ මංගල දවස අද. ඉතින් මටත් මගේ බිරිඳට සම්බන්ධ වුණ ගැන මට සහභාගි වෙන්න ලැබුණ ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා. ෆස් ඩිස්කෂන් වලදී ඇත්තටම සාකච්ඡා කළා කොහොමද ගොයිනවේ ෆන්ක්ෂන් එකක් වෙනවද කියන දේ පිළිබඳව. මුලින්ම ඒ දේ පිළිබඳව හරියාකාර අදහසක් තිබ්බේ නැහැ. නමුත් මම සජෙස් කර සිටියා කපල් එකට, මොකද ගොයිනවේ ෆන්ක්ෂන් එකකින් අපිට ලබාගත හැකි ආකර්ෂණය අති විශාලයි. ඇත්තටම එහිදී අපි ෆස් ට්‍රයල් වෙනකොට ඩිසයිඩ් කරලා තිබ්බා ගොයිනවේ චේන්ජ් එකක් බ්‍රයිට් ෆ්‍රොක් එකකින් කරනවා කියලා. ඉතින් මට අවශ්‍ය වුණා ටිකක් අන්‍යෂුවල් කලයකින් ධනංජයගේ සූට් එක නිර්මාණය කරන්න. මෙහිදී ඉතින් මම යොදාගත්තේ වෙස්ටර්න් ඇන් ඉන්දියන් මික්ස් සූට් එකක්, ටේල් සූට් එකක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන, අදින් ආරම්භ කරන මේ විවාහ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ධනංජයටත් ශෂින්ටත් ග්‍රූම් ස්ටෝරි ආයතනය වශයෙන්ුත් මගේ ක්‍රූ එක වෙනුවෙනුත් මම සුභ ප්‍රාර්ථනා ගෙන එනවා. ඒ වගේම කියන්න ඕන විශේෂයෙන්ම හිරු මංගලම් වැඩසටහන මෙවන් ඉතාමත් කෙටි කාලයක් තුළ, එක් දිනක් තුළ මේ දේවල් සියල්ල සංස්කරණය කළා, ඔබත් අපත් සමග බෙදා හදාගන්නට මේ ගන්න ආව මහඟු වෑයම පිළිබඳවත් මං හිරු මංගලම් වැඩසටහනට ස්තුතිවන්ත වෙනවා.